කොළඹ නගර ළමයිට Zoom online වලින් ඉගෙන ගන්න එක නුහුරු නුපුරුදු නොවුනට ගමේ අහිංසක කෙල්ල කොල්ලන්ට දරුවන්ට ඒක නුහුරුයි නුපුරුදුයි. ඒ නිසා වෙන්නේ නැති WhatsApp Zoom වලින් ඉගෙන ගන්න ගම්වල හුදකලා වෙච්ච දරුවෝ ගස්සුඩ නගින්නේ. සමහර වෙලාවට ගස්සුඩ නගින්නේ ඒ තැන්වලට ඒ තරමටම සිග්නල් තීර නිසා වෙන්න ඇති කියලාත් අපිට වෙලාවකට හිතනවා. හොඳට මතක තියාගන්න. මේ ළමයි ගැන මීට වඩා අවධානය යොමු නොකරොත් අධ්‍යාපනය කියන ගහින් මේ ළමයි මොමික් මන්ත්‍රීමට වැටෙන්න පුළුවන්. කොටපුල ප්‍රාදේශලිකම් කොට්ටාෂයේ කොළවේනිගම බෙලි අත්තකුඹුර පුස්සවෙල පල්ලෙගම උතුර අධිගම්මානවල පවුල් දහසකට අධික ගණනක දරුවන්ට ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් සිග්නල් පාසුකම් නැහැ. සිග්නල් හොයාගෙන දවල් රෑ දෙකේම කිලෝමීටර් ගාණක් දුර යන්නත් කඳු මුදුන්වල ගස් උඩ ජල ටැංකිය උඩ අනාරක්ෂිතව ඉන්නත් මේ දරුවන්ට සිද්ධ වෙලා. සමහර දරුවන්ට රාත්‍රී කාලේ උදේ පාන්දර අධ්‍යාපන කටයුතු කරගන්න බැරි නිසා සෑහෙන අධ්‍යාපන කටයුතු ප්‍රමාණයක් මගේ ඇරෙනවා. බැටරියක් චාර්ජ් කරගන්න විදියක් නැහැ. කුඹුරියාවේ වල ඉඳගෙන ඇත්තටම ගත පස්සේ අපේ ගම්වල ජනතාව කියන කතාව තමයි කොරෝනා වලින් මැරුණයි මේක අතර වෙනසක් නැහැ. මොකද අපේ දරුවෝ අනිවාර්යයෙන්ම මේ අධ්‍යාපනයේ කොන්වීම විසින් අනාගතයේ දවසක මෙරි මෙරි ජීවත් වෙන්න වෙන්නේ අපේ දරුවන්ට. අපි රජින් ඉල්ලා සිටින්නේ මේ ගමේ ළමයිට ඉගෙන ගන්න අපිට ඉක්මනට මේ ප්‍රශ්නෙට විසඳුම් බලවා දෙන්න කියලා. මාතලේ දිස්ත්‍රික්ක මායිමේ නකල්ස් රක්ෂිතට යාබද සුලුගුණේ උඩුවෙල්වල ඇඳගලයාය තුටිලගස්වැල්ල නුගබොල්ල සහ මීව ඔබේ ගම්මානවල දරුවන්ට තියෙන්නේ ඒ ප්‍රශ්නෙමයි. රෑට අලි යන එන පාරවල් වල පවා අට්ටාල බැඳලා සිග්නල් හොයාගන්න දෙමාපියන්ට සිද්ධ වෙලා. අද උදේත් මම පාන්දර ඔන්ලයින් ක්ලාස් එකේදී අලි ආවා. මම ඉතින් ගෙදරට ගියා. බයට මේ ළඟදී සිග්නල් හොයාගන්න කියලා යද්දි අපේ මල්ලිට කරන්ට් එකක් වැදුනා. ළමයි මේ කැලේට ඇවිල්ලා ඉගෙන ගන්න. අපේ දරුවෝ විතරක් පස්සට යන්න බෑ කොරෝනා ප්‍රශ්න නිසා. එයාලා ගොඩාක් පස්සට ගිහිල්ලා ඉන්නේ. අපේ ළමයිට තාක්ෂණය දියුණු කරලා දෙන්න